රයිට් සුබ දවසක් වේවා. එහෙනම් ජය වේවා. අදත් එන ඕගොල්ලන්ව අපි සාදරයෙන් පිළිගන්නවා අපේ channel එකට. රයිට්, අද මේ ඕගොල්ලන්ට කියලා දෙන්න යන්නේ කොහොමද රේඩියේටර් එකට අපි කූලන්ට් max level එකට දාගන්නේ මේ ටැංක් එකට. රයිට්, මේ තින්න ඕගොල්ලන්ට පේනවා කියලා මම විශ්වාස කරනවා. මේ තින්න max right, මෙන්න max level එක. මෙතන මේ තින්නේ min level එක. right, මෙන්න මෙතන right. දැන් මේකේ coolant තින්නේ යාළුවනේ, මේක දැන් coolant අඩු වෙලා තින්නේ. right, ඔයගොල්ලන්ට පෙන්වන්න. right, coolant තින්නේ මෙන්න මේ level එකට. right, මේ තින්නේ max level එකට. මේ පොඩි mark එකකුත් දාලා තිනවා මේ පැත්තේ. right, මෙතන තමයි max level එන්නේ. මේක අපි උඩට මීට max එකෙන් උඩට දාගන්නෙත් නෑ අපි coolant, මොකද එතකොට උතුරන ප්‍රශ්න වගේ එන්න පුළුවන්. right, right, අපි අද මේ කූලන් කෑන් එක තමයි මේ වාහනෙට භාවිතා කරන්න යන්නේ. රයිට්, මොනවද මේ කූලන්? කූලන් වල තියෙන වාසි මොනවද අපි පොඩ්ඩක් කතා කරමු. රයිට්, මේ කූලන් එක ඇවිල්ලා, මේක ඇවිල්ලා ලීටරේට තව ලීටරයක්ම වතුර කවලම් කරලා යූස් කරන කූලන් එකක් මේක. රයිට්, ඒ කියන්නේ මිලිලීටර අපි 500ක් කූලන් දැම්මො, මිලිලීටර 500ක් වතුර දානවා. රයිට්, රයිට්, මේකේ තියෙන වාසි ගැන අපි කතා කරොත් එහෙම මේ කූලන්ට් එකේ දැන් අපි එක තමයි ලීකේජ් එකක් ආවොත්, කොහෙන්ම හරි කූලන් ලීක් එකක් ආවොත් අපිට හොයාගන්න පුළුවන් මේකේ කලර් එක නිසා. දැන් මේකේ කූල් කෑන් එකේ කලර් එක මෙන්න මෙතන ගහලා තිනවා ග්‍රීන් කියලා. රයිට්, රයිට්. දැන් අපි ගොඩක්ම අපේ කට්ටිය හුරු වෙලා තියෙන්නේ වතුර දාලා දුවන්න රේඩියේටර් එකට. රයිට්, ඒක කොහෙත්ම අනුමත කරන්න බෑ, මොකද වතුර දැම්මහම රේඩියේටර් එකේ කෝර් ඔක්කොම පාර්ට්ස් මලකඩ කන්න බලනවා. මේ කූලන්ට් දුවන මාර්ගයේ තියෙන සියලුම පාර්ට්ස් මලකඩ කනවා අනිවාර්යයෙන්ම වතුර භාවිතා කරොත්. රයිට්, එහෙමයි කියලා අපි දැන් දිගටම වතුර දාපු වාහනයකට කූලන්ට් යූස් කරන්නේ නැහැ, මොකද ඒකේ පාර්ට්ස් රේඩියේටර් කෝස් මලකඩ කාලා තියෙන නිසා මේ කූලන්ට් එකට අඩංගු ද්‍රව්‍යයක් තියෙනවා එන්ජින් ඔයිල් වගේම. දැන් එන්ජින් ඔයිල් අපි මාරු කරනකොට එන්ජින් එකේ පාර්ට්ස් ගෙවෙන්නේ නැති වෙන්න, එතකොට මලකඩ ගන්න නැති වෙන්න, ඒකට අඩංගු ද්‍රව්‍ය දාලා මික්ස් කරලා තමයි එන්ජින් ඔයිල් එකක් හදන්නේ. රයිට්, මේ කූලන්ට් එකත් ඒ වගේම තමයි. මේකටත් මික්ස් කරලා තියෙන්නේ ඔක්සයිඩ් බැඳෙන්නේ නැති වෙන්න, මලකඩ ගන්න නැති වෙන්න තමයි මේ කූලන්ට් එක මේක නිෂ්පාදිතව නිෂ්පාදිත කරලා තියෙන්නේ. රයිට්, දැන් අපි මේ කූලන්ට් එකක් භාවිත කරන එකේ තියෙන වාසි තමයි එක ලීකේජ් එකක් ආවත් හොයාගන්න පුළුවන්. අනිත් දේ තමයි අපිට අපි ගමනක් යනකොට හදිස්සියේ මගදී අපිට කූලන් ලීකේජ් එකක් එන්න පුළුවන්. රයිට්, එතකොට අපිට මේකට වතුර ටිකක් දාලා අපි ගැරිජ් එකට ගිහිල්ලා ලීකේජ් එක හදාගන්නකම් අපිට වාහනේ දුවන්න පුළුවන්. රයිට්, අපි වතුර භාවිත කරොත් අනිත් දේ තමයි කූලන්ට් වතුර වල තියෙන වෙනස තමයි යාළුවනේ. එක තමයි මලකඩ කන්නේ නැති එක කූලන්ට් වල තියෙනවා. රයිට්, වතුර මලකඩ කනව අනිවාර්යයෙන්ම රේඩියේටරෙන් ගත්තාම හෝස්, වෝටර් ෆෑන්, බ්ලෝක් කනම් මන සේරම මලකඩ කනවා. රයිට්, ඒ නිසා වතුර භාවිත කරන්න එපා. එහෙමයි කියලා අපි වතුර දාපු එකකට කූලන්ට් එකපාරම දාන්නෙත් නැහැ. ෆ්ලෂ් ලික්විඩ් එකක් දාලා ෆ්ලෂ් කරලා තමයි කූලන්ට් දාන්න ඕනේ අපි. අනිත් දේ තමයි කූලන්ට් එකේ තියෙන තව වාසියක් තමයි අපි කිලෝමීටර් 200ක් එක දිගටම රනින් එකක් තියාගන්නවා කියනකොට එන්ජින් එකේ. රයිට්, එතකොට ඒ කිලෝමීටර් 200ම අපි වතුර දාලා රේඩියේටර් එකේ වතුර නම් තියෙන්නේ ටැංක් එකේ. අපේ හීට් කටුව සාමාන්‍යයෙන් නගින තරමට වැඩිය අඩුවෙන් තමයි කූලන්ට් අපි යූස් කරොත් හීට් එක අඩුවෙන් තමයි ඉන්ඩිකේට් වෙන්නේ. මොකද කූලන්ට් එක හදලා තියෙන්නේ හොඳට රස්නය අවශෝෂණය කරගෙන
සිසිල්න පද්ධතිය සිසිල් කරන්න උදව් වෙන විදිහට තමයි කූලන්ට් අපිට හදලා තියෙන්නේ. රයිට්, ඒකයි අපි කියන්නේ කූලන්ට් එකක් යූස් කරන්න කියලා එන්ජින් එකකට. වතුර නම් දාන්න එපා, මොකද ඒක ලොකු රිපයර් එකකට අතවනන වැඩක් තමයි අපි රේඩියේටරයකට වතුර යූස් කරනවා කියන්නේ. මොකද අනිවාර්යයෙන්ම ඔක්සයිඩ් බැඳිලා රේඩියේටර් කෝර්, රේඩියේටර් හෝස් අනිවාර්යයෙන්ම මලකඩ කනවා වතුරට. රයිට්, දැන් මම කියන්නේ ලංකාවේ වාහනවලට, මොකද අපි සීතල රටක් නෙමෙයි ලංකාව. දැන් සීතල රටවල නම් වතුර මික්ස් කරලා කූලන්ට් දාන්නෙත් නැහැ, වතුරම යූස් කරන්නෙත් නැහැ. මොකද ඒවා සීතල රටවල් නිසා මේ වතුර අනිවාර්යයෙන්ම ගල් වෙන නිසා. රයිට්, ඒවට කූලන්ට් පම විතරයි. රයිට්, දැන් අපේ ලංකාවේ අයිට වගේ නම් වාහනවලට මේ වතුර මික්ස් කරලා දාන කූලන්ට් එක තමයි මම නම් අනුමත කරන්න දාන්න. මොකද ඒකේ වාසි ගොඩක් තියෙන නිසා. රයිට්, රයිට්, අනිත් දේ තමයි ටැප් එකෙන් අරන් වතුර දානවා වගේ නෙමේ කූලන්ට් එකක් යූස් කරන්න. තමන්ගේ වාහනේ පරිස්සම් කරගන්න එන්ජින් එක. රයිට්, මොකද මේ කූලන්ට් එක බොහොම වැදගත් අංගයක් වාහනයක, මේ සිසිලන පද්ධතිය. රයිට්, ඒකෙන් නියම් පර්ෆෝමන්ස් එකක් ගන්න පුළුවන් වතුරට වැඩිය අපිට කූලන්ට් එකෙන්. රයිට්, ඒ නිසා කූලන්ට් භාවිතා කරන්න කියලා මම කියනවා ඕගොල්ලන්ට. අනිත් දේ තමයි යාළුවනේ හොඳ කූලන්ට් එකක් භාවිතා කරන්න. රයිට්, රයිට්, අප බලමු එහෙනම් මේ කූලන්ට් එක කොහොමද අපි ටැංක් එකට දාගන්නේ කියලා. රයිට්, මේ තියෙන දැන් අපි මේ වතුර මිලිලීටර් 500කට කූලන්ට් මිලිලීටර් 500ක් දාලා අපි හදාගත්ත මේ වගේ බෝතලයකට. රයිට්, අපි දැන් කූලන් දාන්න යන්නේ. වැදගත්ම දෙයක් තියෙනවා කියන්න, ඔය අඩුවට තියෙන කූලන් නම් ගන්න එපා යාළුවනේ. මොකද ඒ වගේ තියෙන්නේ ඩයි වැඩි හරියක්ම ඇත්තම කතන්දරේ ඒවයි ඩයි කවලම් කරලා තියෙන්නේ. ඒවා අර මේ නියම් ප්‍රමිතියට හදපු කූලන් නෙමෙයි. රයිට්, ඔය තියෙන අඩුවට කූලන්ට ඔය 600 ගානට 700 ගානට ඒව නම් දාන්න එපා වාහනේට. ඒක අපි දන්න නිසා ඔයගොල්ලන්ට මේ කියන්නේ. ඒ වගේ තියෙන ඩයියක් කවලම් කරලා. රයිට්, එතකොට ඒක අර ඔරිජිනල් කූලර් නෙමෙයි. රයිට්, තව දෙයක් කියන්න ඕනේ මේ කූලන්ට් දාන්න කොට වැදගත්ම දේ තමයි වාහනේ අපි ආපු ගමන් කොහේ හරි ගිහිල්ලා රත් වෙලා තියෙන කොන්නම් රේඩියේටර දැන් මේකේ දාන් තියෙන මේ ටැංක් එක තියෙන මේ කැබින් එක ඇතුලේ තියෙන ටැංක් මූඩිය. දැන් අනිත් වාහනේක අපි රේඩියේටරේට කූලන්ට් ෆිල් කරගන්නකොට රේඩියේටර කැප් එක ගලවලා තමයි දාන්නේ. නැත රිසර්ව් ටැංක් එකක් තියෙනවා. රයිට්, රේඩියේටර කැප් එක නම් අරින්න එපා කොයිම වෙලාවකවත්. ලොකු අනතුරකට මුහුණ දෙන්න වෙනවා. රයිට්, මොකද එන්ජින් එක හීට් වෙලා තියෙන නිසා ගොඩක්. රයිට්, අපි දාමු කූලන්ට්. දැන් මම මේ කැබි එක අරගෙන ඉන්නේ. මේක මෙන්න මෙතන තමයි යාළුවනේ තියෙන්නේ මේ කූලන්ට් ටැංක් එකේ මූඩිය. මේ මූඩිය පොඩ්ඩක් අහක් කරගෙන මේ ටික පොඩ්ඩක් කටවරේ පොඩ්ඩක් පිහිද ගන්න යාළුවනේ. රයිට්, අපි දැන් මේ කූලන්ට් දැන් මේ උඩින් අපි දාන ගමන් ඉන්නේ. දැන් මෙන්න මෙතන තමයි යාළුවනේ කූලන්ට් ලෙවල් එක තියෙන. මම හිතනවා ඕගොල්ලන්ට පේනවා කියලා මම විශ්වාස කරනවා. රයිට්, මෙන්න මෙතන තියෙන්නේ. රයිට්, යාළුවනේ අපි දැන් මේ මැක්ස් ලෙවල් එකට කූලන්ට් දාගත්තා. රයිට්, ඔයගොල්ලන්ට පේනවා ඇති කූලන්ට් ටැංකිය අපිට පේන්න තියෙනවා. රයිට්, අපි දැන් මේ මූඩිය නැවත වහ ගන්නවා. රයිට්,
අපි දැන් මේ අපි හදාගත්ත කූලන් ලීටරින් අපිට ගියා හරියට මිලිලීටර් 750 800ක් විතර වගේ කූලන් ප්‍රමාණයක් අපිට වමනා වුණා. ටැංක් එක මැක්ස් ලෙවල් එකට ගන්න කූලන්. ඇයිට ඉතින් කියන්න තියෙන්නේ මේ හොඳ කූලන් ටැප් පාවිච්චි කරන්න. මේක ඇවිල්ලා වැදගත්ම දෙයක් වාහනයක් පදින කෙනෙක්ට වැදගත්ම වෙන වීඩියෝ එකක් මේක. අපි කූලන් ලෙවල් එක ගැන අනිවාර්යයෙන්ම බලන්න ඕනේ. කොහේ හරි යන්න කලින් වාහනේ දුර ට්‍රිප් එකක් යනවා නම් ඊට කලින් අනිවාර්යයෙන්ම අපි කූලන් ලෙවල් එන්ජින් ඔයිල් ලෙවල් රයිට් බ්‍රේක් ඔයිල් ඒ හැමදේම අපි බලලා තමයි වාහනේ අපි යන්න ඕනේ. රයිට්. එහෙනම් මේ වගේ වැදගත් දෙකින් ආයෙත් දවසක හම්බෙමු. එහෙනම් ඕගොල්ලන්ට සුබ දවසක්. ජය වේවා. අදට අපි ගිහිල්ලා එන්න. අනිවාර්යයෙන්ම හොඳ කූලන් ටැප් භාවිත කරන්න කියලා තමයි මට කියන්න තියෙන්නේ. එක එක බ්‍රෑන්ඩ් වලින් තියෙනවා. රයිට්. හොඳම කූලන් ටැප් භාවිත කරන්න වාහනට එක එක වර්ග තියෙනවා. ඔය අඩුවට තියෙන කූලන් නම් දාන්න යන්න එපා. රයිට්. ඒ දැම්මට තේරුමක් නැහැ. මොකද අපිට අර අවශ්‍ය කරන පර්ෆෝමන්ස් එක ගන්න බෑ ලෝකල් කූලන්ට් වලින්. රයිට්. ගොඩාක්ම මේ තීන්නේ ඉතින් ඔය කවලම් කරලා ඩයි තමයි තීන්නේ ගොඩක්. රයිට්. ඒක වෙතින් බල්ල කරලා හොඳ බෙලද සැලකින් අරගෙන මේ කූලන්ට් එක දාගන්න. රයිට්. එහෙනම් සුබ දවසක්. ජය වේවා. අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. bell icon එකත් ගහලා තියාගන්න. රයිට්. මේ වගේ වැදගත් දේවල් ඔයගොල්ලෝ ළඟටම ගෙන්න ගන්න බලන්න. රයිට්.